අයිබවන් අද සතිෂ්චන්ද්‍ර රසහර දැහැන තුළින් ඔබට තවත් ජීවිත දැනුමක් ලබා දෙන්නයි මගේ මේ උත්සාහය. මගේ අද මේ ප්‍රකාශය පටන්ගන්නේ ගහකින් ගස්වලින්. දැන් ගහක් ශක්තිමත් වෙන්න නම් විශාල මුල් පද්ධතියක් තියෙන්න ඕන. හොඳට මුල් හතර වටේටම දූපු ගහක කඳ හරි ශක්තිමත්. ඒ කඳ ශක්තිමත් වෙනකොට අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ක්‍රවුන් එක කියලා, අතුරුකිලි ඒවා පේනවා, ගස් විශාල අතු විහිදී තිබෙනවා. මේකේදී ඒ විහිදී තිබෙන අතුවල මල් හටගන්නවා, ගෙඩි හටගන්නවා. ඒවා ඔක්කෝම එක්කෝ සත්තුන්ගේ ප්‍රයෝජනයට, එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට. දැන් මෙන්න මෙතනදී චීනයේ අත්දැකීමක් තමයි මම ඊළඟට ඔබට ප්‍රකාශ කරන්නට හදන්නේ. චීනයේ ගම්බද ප්‍රදේශයක දුප්පත් පවුලක ගෑනු ළමෙක් දැරිවියක් ඉගෙන ගැනීමට බොහෝම දක්ෂයි. ඒ දියණියගේ දෙමව්පියන්ට උසස් අධ්‍යාපනය ලබලා දෙන්න ආර්ථික වශයෙන් ශක්තියක් නැහැ. මේ දුවව අරගෙන එනවා නගරේ ඒගොල්ලන්ගේ ඥාතිගුගේ ගෙදරට, මොකද ඒගොල්ලන්ගේ පෝෂත්කමක් ටිකක් තියෙන නිසා. දැන් මේ දියණිය ඒ ගෙදරට ආවහම ඒ ගෙදර වැඩි හිටියා මේ ළමයාට ඉස්සෙල්ලාම දෙන පාඩම තමයි වත්තට එක්කන් යනවා. වත්තට එක්කන් ගිහිල්ලා පෙන්නනවා ඉස්සෙල්ලාම උණ පඳුරක්. ඊට පස්සේ පෙන්නනවා ඕක් ගහක්. ඊළඟට පෙන්නනවා ප්ලම්ස් ගහක්. එතකොට අහනවා මාමා, ඇයි මට මේක පෙන්නන්නේ? ඕනෑම හුලඟක් ආවත් උණගස් මෙහෙම නැවෙනවා, මෙහෙම නැවෙනවා මිසක් කරටියක් හැදෙන්නේ නැහැ. පඳුරු ගහනෝ. ඒ පඳුරු වලින් එනවා සහමුයික ගතියක් එනවා. මොන විදියේ සුළඟක් ආවත් උණගස් වලට මුකුත් හානියක් වෙන්නේ නැහැ. ඕක් ගහ ලොකුවට මුල් ගිහින් තියෙනවා, කඳ ශක්තිමත්. ඒක නිසා මොන හුළඟක් ආවත් ඒකට මුකුත් වෙන්නේ නැහැ. ප්ලම් ගහ ඊට වඩා වෙනස්. සීතල දේශගුණයක් ආවත්, හිම වැටුණත් මේ ගහේ ගෙඩි හට ගන්නවමයි. එතකොට මාමා දියණියට කියලා දෙනවා, මොන විදිහේ කරදරයක් ආවත් ඔබ එකට මූණ දෙන්න ඕන. මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් ඔබ ශක්තිමත්ව හිටගන්න ඕන. මොන අඩුකමක් තිබ්බත් ඔබගේ ජීවිතයේ ඵලදායක වෙන විදිහට ඔබගේ උසස් අධ්‍යාපනය කරන්න ඕන. දැන් මේ කතාවෙන් අපිට කියන්න, මං කියා ගන්න හදන්නේ, මම ඊළඟට කියන චරිතයට තමයි මම මේක පූර්විකාවක් විදිහට ඔබට ඉදිරිපත් කරේ. උණගස්, බටගස් උස යන්න යන්න මොකද වෙන්නේ? කරටිය නැවෙනවා. කරටිය නැවෙනවා. අපිත් මොකද කරන්නේ? කොච්චර ලොකුවට ඉගෙන ගත්තත්, මොන තරම් ධනය තිබුණත්, මොන තරම් බලය තිබ්බත්, නිහතමානීකම, නිර්හංකාරකම තමයි ජීවිතයක් ලස්සන කරන වටිනාම රන් ආභරණය. නිහතමානීකම. මේ නිහතමානීකම පිළිබඳව තාම මට පොත්වලින් ඉගෙන ගන්න ලැබිච්ච චරිතයක් තමයි අද මං ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ චරිතය ගොවි මහත්තෙක්. මේක චීන කතාවක්. ඒ ගොවිපලේ දුප්පත් ගොවියෙක් ඉන්නෝ, ගොවිතැන් කරගෙන ඉන්නෝ. ටික දවසක් යනකොට මේ ගොවිපලට එනවා බොහෝම ලක්ෂණ අශ්වයෙක්. මේ අශ්වයා මේ ගොවිපලට ආපු වග ආරංචි වෙලා ගමේ මිනිස්සු විශාල පිරිසක් එනවා මේ අශ්වයාව බලන්න. හරි පුදුමයි. අඹුතු ලස්සන කළුපාට අශ්වයෙක්. අපි කවි සමයේ නම් කළුපාට කියන්නේ නිල තොරග කියලා තමයි කියන්නේ. එතකොට අර ගමේ මිනිස්සු අර ගොවි මහත්මයාට කියනවා, අපේ ජීවිතයේදී අපි දැක්ක වාසනාවන්තම මිනිසයා තමයි ඔබතුමා. ඔබ පුදුමාකාර වාසනාවන්තෙක්. මේ වගේ අස්සෙක් ඔබට නිමිලේ වගේම ලැබිච්ච ගම. ඉතින් ඔබ හරි වාසනාවන්තයි කියලා කිව්වහම ගොවි මහත්තයා ඒගොල්ලන්ට කියනවා, වෙන්න පුළුවන්. ඔව් කියන්නේ නැහැ, නෑ කියන්නේ නැහැ, ඒ මුකුත් නැහැ. බොහොම සැහැල්ලුවෙන් අර වර්ණා වර්ගන වෙන්න පුළුවන් කියනවා.
දැන් මේ අශ්‍රයා පැමිණි මේ ආපු ආරංචිය ඒ රටේ රජ්ජුරුවන්ට යනවා. රජ්ජුරුව ඇමතිවරයෙක් එනවා, ඉල්ලන ගානක් දෙනවා අශ්‍රයා රජ්ජුරුවන්ට දෙන්නේ කියලා. මේ මනුෂ්‍යයා මේ අශ්‍රයාව විකුණන්නේ නැහැ. එතකොට ආපහු ගමේ මිනිස්සු අර වාසනාවන්තයක් එයාපු මිනිස්සුම අර ගොවි මහත්තයාට කියනවා, ඔයා හරි මෝඩෙක්, ඔයා හරි අවසනාවන්තයි, රජ්ජුරුවන්ට ඒ අශ්‍රයා දීලා විශාල මුදලක් ඔයාට ගන්න පුළුවන්නේ. ඉතින් අපි නම් දකින්නේ ඔයා අවාසනාවන්ත මෝඩ මිනිහෙක් විදිහටයි. ගොවි මහත්තයාගේ උත්තරේ මොකද්ද? වෙන්න පුළුවන්, වෙන්න පුළුවන්, ඉස්සල් එකටත් වෙන්න පුළුවන්, දෙවෙනි එකේදීත් වෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ටික දවසක් යනකොට මේ අශ්‍රයා අතුරුදහන් වෙනවා. ආයිත් ගමේ මිනිස්සු ඇවිල්ලා ගොවි මහත්තයාට කියනවා, අපි දැක්ක අවාසනාවන්ත කාල කන්නිම මිනිස්සයා තමයි ඔබ. අර රජ්ජුරුවන්ට සාස්‍යාව දීලා සල්ලි ගත්තනම් කොච්චර වාසනාවන්තද? ඔයා හරිම අවාසනාවන්ත මිනිහෙක්. උත්තරේ මොකද්ද? වෙන්න පුළුවන්, වෙන්න පුළුවන්. සැපේදීත් එක උත්තරේ, දුකේදීත් එක උත්තරේ, වෙන්න පුළුවන්. දැන් ඔහොම ටික දවසක් ගිහිල්ලා යනකොට අර නැතිවෙච්ච අශ්‍රයත් එක තවත් අශ්‍රයෙක් ඇවිල්ලා අශ්‍රයෝ දෙන්නෙක් එනවා ගොවිපලට. ආයි මිනිස්සු එනවා වැල නොකැඩි බලන්න. බලලා ඉඳන් කියනවා, අම්බාත් හරිම විස්මිත පුද්ගලයෙක්, ඔයාගේ මේ වාසනාව නම් හරි පුදුමයි. අපි දැක්ක ලෝකේ ඉන්න වාසනාවන්ත මිනිහා ඔබතුමා තමයි. උත්තරේ මොකද්ද? වෙන්න පුළුවන්, වෙන්න පුළුවන්. දැන් ඔහොම යනකොට ටික දවසක් යනකොට එයාට ඒ ගොවි මහත්තයාට ඉන්නවා තරුණ පුතෙක්. මේ පුතා අශ්‍රයා පදින්න ඉගෙන ගන්නවා. එක දවසක් අශ්‍රයා පිටින් වැටිලා මේ තරුණයාගේ කකුලක් කැඩෙනවා. දැන් ඔහු ඔත්පල වෙලා ඇඳ උඩ ඉන්නේ. එතකොට මේ බෙහෙත් කරගෙන ඉන්න රෝගී ඉන්න පුතා ඇඳේ ඉන්නවා. වෙනද විදිහටම තාත්තා තමන්ගේ දෛනික වැඩ ටික කරනවා. ඔය අතර වාරයේදී චීනයේ අධිරාජ්‍යයා නිකුත් කරනවා නියෝගයක්, සෑම තරුණෙක්ම බැඳෙන්න ඕන යුද්ධයට. හැම ගෙදරකම ඉන්න තරුණයෝ යුද්ධයට බැඳෙනවා, හමුදාවට බැඳෙනවා. අර ගොවි මහත්තයාගේ පුතා යුද්ධයට යන්නේ නැහැ. එයාට සමාවක් තියෙනවා කකුල කැඩිච්ච මිනිහෙක් යුද්ධයට ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැනේ. එතකොට ආයි ගමේ මිනිස්සු ඇවිල්ලා ගොවි මහත්තයාව හම්බ වෙලා කියනවා, ඔයා නම් හරි වාසනාවන්තයි, අපි හරි අවාසනාවන්ත තාත්තලා, වාගේ පුතා විතරක් බේරුණා, අපේ දරුවෝ ඔක්කොම යුද්ධෙට ගියා, ගෙදරෙයිද කියලා දන්නෙත් නැහැ. ඒක නිසා ඔයා තමයි අපි දැක්ක වාසනාවන්තම මිනිහා. ගොවි මහත්තයාගේ උත්තරේ, වෙන්න පුළුවන්. අර උණගස් බටගස් වගේ උස යන්න යන්න කරටිය නැමෙනවා වගේම නිහතමානීකම අපි ළඟ තියෙන්න ඕන. ඕනට වඩා ඔළුව ඉදුම ගන්නෙත් නැහැ, ඕනට වඩා දුක් වෙන්නෙත් නැහැ. අන්න උපේක්ෂාව. මේ ගතිගුණය මිනිහෙක් ළඟ තියෙනවා නම්, ඇහැණියක් ළඟ තියෙනවා නම්, එයා උතුම් කෙනෙක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. එහෙමනම් ඔබත් මොකද්ද කරන්න ඕනේ? ආගම දහමෙන්, සාහිත්‍ය කලාවෙන්, වෙනත් මාර්ගවලින් කවුරු හරි දෙනවා නම් කිසියම් දැනුමක්, ඒ දැනුම ඔබ පිළි අරගෙන ඒක පිළිපදෙමින් ඔබේ ජීවිතෙත් අලංකාර කරගන්නට ඕන. සතිෂ්චන්ද්‍ර රසහර දැහැනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක දෙයයි. ඒක නිසා ඔබගේ ජීවිතය ආලෝක කරගන්න, අලංකාර කරගන්න මට උපකාර කරන්න බැහැ. හැබැයි ඔබටම තමයි ඒක කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙවැනි කරුණු වලින් ඔබගේ මනස කිසියම් ශක්තියක් කරගත්තොත්, බුද්ධි බලයක් ඔබට ලැබුණොත්, ඔබට කිසියම් මානසික ශක්තියක් ලැබුණොත් අපේ සතුට ඒකයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා සොඳුරු, ලස්සන, පිරුණු, හැදුණු සමාජයක් අපේ රටේ යළිත් ඇති වේවා කියලා. ඊළඟ වැඩසටහනකින් හම්බ වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්, තෙරුවන් සරණයි.